ගරු ස්වාමීන් වහන්ස සමාධිමත් සිතක් ඇති කරගන්න උත්සාහ කරන කෙනෙකුට එල්ලවන බාහිර බාධක කොයි ආකාරයකටද අපිට පැහැදිලි කරගන්න පුළුවන්? ඒ බාහිර බාධක හුඟකට අමනුෂ්‍ය බලවේග තමයි හුඟක් වෙලාවට වැටෙන්නේ. අමනුෂ්‍ය බලවේග වැටුණත් ඒ එවැනි මාර්ගයේ වඩන කෙනාට ඒ අමනුෂ්‍ය බලවේගය ගණන් ගන්නේ නැහැ. තේරෙනවද? මොකද කැලවල් වල අප්‍රමාණ මිත්‍යා දෘෂ්ටික බලවේග ඉන්නවා. ඒ වගේම සම්මිය දෘෂ්ටික බලවේගයක් තියෙනවා. ඒතකොට මේ මිත්‍යා දෘෂ්ටික බලවේග පීඩාවන් කරනකොට සම්මිය දෘෂ්ටික බලවේගීට එරෙහි වෙන අවස්ථා තියෙනවා. අප්‍රමාණ මිත්‍යා දෘෂ්ටික බලවේගයන්ගේ ග්‍රහණයන් අපිට ලැබෙනවා. නමුත් ඒ ලැබෙන ග්‍රහණය අපි තෙරුවන් කෙරෙහි සද්ධාවයි සීලෙයි ඒ අපේ සමාධියේ ප්‍රඥාවේ ශක්තිය තුලින්ම ඒක යටපත් කරගන්න අපි දක්ෂ වෙන්න ඕන. ඉබේ මල්පාවට එලලා ලස්සන සුදුවැලි තලාවක් මත යන ගමනක් නෙමෙයි මේක තියෙන්නේ. ඒත අමනුෂ්‍ය කොටස් කොහෙවත් ධර්මයට කැමති වෙන්නේ නැහැ. ඒගොල්ලෝ නිරතුරුවම පීඩාවන් සිද්ධ කරනවා. අපි කොච්චර සීලෙන් ශක්තිමත් වුණත් මාර බලවේග ශක්තිමත් සීලය කියන කාරණේ මාර බලවේගකට අදාළ කරගන්නේ නැහැ. මොකද ඒක ගිහි පින්වතුන්ලාට එච්චර බලපාන්නේ නැහැ. පැවිදි පින්වතුන්ලාට ඒක ගොඩක් බලපානවා. මොකද පැවිදියයි මේ ගමන යන්නේ ලෝකේ අතහරිනවා කියන අදහස ඇතිවත්. මොකද ලෝකේ අතහැරෙනවාට මායා හෝ මිත්‍යා දෘෂ්ටික බලවේග කැමති නැහැ. නමුත් ඒ සියලුම බලවේග මොන දේ අපිට උනත් අපි ඒ හිත අනිත්‍යයි කියලා දකින්න වෙලාවේ ඒ දකින්නා වූ හිතේ තියෙන ශක්තියෙන් ඒ බලවේග පරාජයපත් වෙලා ඉදෙනවා. අපි භික්ෂුවක් හැටියට අපි ඒව පරාජය කරන්නේ නෝනා බුදුරජාණන් වහන්සේට කරුණ කියලාවත් කර්ණීය මෙත්ත සූත්‍රයේ කියලාවත් මේ ඒ දැක්කා වූ හිත අනිත්‍යයි කියලා දැකලා. එතනින් තමයි අපි ඒව দমনය කරගන්න අපි ශක්තිය ඇති කරගන්නේ. එහෙම නැතු ගිහියයිට අමනුෂ්‍යකේ ප්‍රශ්නයක් තියෙනවා අපි කියනවා කර්ණීය මෙත්ත සූත්‍රය කියන්නේ එහෙම කියන්නේ කියලා. පැවිදි ජීවිතේ අපි මෙන්න ඕනා අපි ඒව ධර්මයේ තුලින්ම ඒ හිතේ අනිත්‍යභාවය දකිමින්ම රූපේ අනිත්‍යභාවය දකිමින්ම අපිව පරාජය කරන්න දක්ෂ වෙනවා.